පොලිසි ගැන කතා කරන කොට අපි දන්නවා බොහෝවිට විවේචනාත්මක කරුණු කාරණා චෝදනා පොලිසිවලට එල්ල වෙන අවස්ථා මාධ්‍යය අපි දකිනෝ. මං පෞද්ගලික වත්දැකල නැහැ. නමුත් මාධ්දේ වැනි කාරණා සටහන්වෙනවා විකාශනය වෙනවා පත්තරවල තියනවා අපි දකිනෝ. නමුත් දහසකුත් එකක් චෝදනා ඇතුළේ පහුගිය දවසක දැක්කා. හෝමගම පොලිසියේ මහත්තරු දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරන් දරුවන්ගේ යහපත් පැවැත්ම වෙනුවෙන් ඉතාමත් හොඳ තීරණයක් ඇරගෙන කටයුතු කරනවා. එ තමයි අපයෝජනයට ලක්විය හැකි විදිහේ පරිසරයක හිටපු බාල වයස්කාර දරුවෝ පිරිසා. ඔවුන් ඔවුන් විසින් ගොනු කරගන්න. එය අත්තඩංගෝට ගැනීමක් විය හැකි. ඒ සිද්ධිය මේරටේ දරුවෝ ඉන්න දෙමව්පියෙක් විදිහටද. දරුවෝ අපයෝජනයට ලක්වෙලා අසීරුතාවයට පත්වෙලා ජීවිතයේ එපාවෙලා මානසික පීඩාවට ලක්වෙලා අනාගතය අඳුර කරගත දරුවෝ රෝහල් වලදි සමාජයේදී විවිධස්ථානවල දැකපු වෛද්‍යවරයෙක් විදිහට මමඒ හෝමගම පොලිසියේ ලොකු මහත්තේ ඇතුළු කණඩාෑ මංවුන්ගේ තනතුරු ගැන කියන දන්නේ. කරපු ක්‍රියාව ඉතාමත් ගෞරවයෙන් අගය කරම. වැරද්දක් දුටුතැන නිවරදි කරන් අපි කටයුතු නොකරෝති. කවදද මේරටේ වැරදි නිවැරදි වෙන්නේ. මට හැඟුණ ආකාරයට නම් එවැනි වැරදි නිවැරදි කිරීම් එකකින් දෙකකින් නෙවෙයි හැමත් තප්පරයකදිම මේ රටේ වෙනවා නම්. අපේ රටේ අපි මාධ්‍යයේ දකින, ස්ත්‍රීදූෂණ කාන්තා හිංසන ළමා අපයෝජන නිදහසේ බොහෝ ස්ථානවල සිදුවෙන්න විදික් නෑ. මට හදිස්සියේ අවස්ථාවක් කම්බනා සාක්ෂි දෙන්න උසාවියකට ගොඩවෙන්න. එහිදී මම මගේ සාක්ෂයෙන් පස්සේ මම නීතිච්ච මහත්තුරුත් එක්ක ටිකක්වෙලක් කතා කරා. එ නිීතිජ මහතුරුකිව කාරණාව තමයි දරුවෝ ඉතාමත් තරුණවයසි විවාහ වෙන දරුවෝ විවාහවෙලා ඉතා ටිකකාලෙකින් හෞද්ගලික හේතුන් මත දික්කසාධවීමේ වැඩි ප්‍රවනතාවයක් තියෙනවා කියලා. මඟහුව ඒකට, නීතිච මහතතුරුන්ගේ ඔබ හඳුනාගත්. සාධාරණ හේතුමනාද ඔබට දැනෙන විදිට ඇයි මේ දරුවෝ ආදරයෙන් එකතු වෙලා වෛරයෙන් වෙෙන් වෙන්න කියලා. බොහෝ වෙලාවට ඒ දරුවන්ගේ සිත් වැරදි ආදර්ශ, වැරදි අත්දැකීම් අපචාර සිදුවීම් නිසා විනාශ වෙලා ගිහිල්ලා ඕන්ට ආදරයෙන් තවත් පුද්්‍යලේක්ක එෙක්ක ජීවත්තෙන්න්නට තරම් මානොස්සක හැකියාවක් හර්දයාංගම බැඳීමක් සංවේදි බවක් ඔවුන්ගේ හිත්වල නෑ ඩොක්ට ඔවුන්ට අපේ තරුණ කාලේ අපි වින්ද ආදරේ කියනක මේ තරුණ පරම්පරාවට තේරෙනවා අඩුයි මේක හරිම කනගාඩුදායකයි හැබැයි අපිට වැඩිපුරම ආදායම හම්බ වෙන්නේ මේ දික්කසාද නඩු හින්ද කියලා. මෙහමට නීතිච්චබවරු මං මගෙත්තක කතාකරපු අතලොස්සක් නීතිච මහත්තුරු නොනල කි්වා. මේක බොහෝ විටම මීට පෙරත් අහල තියෙන කාරණය. වෛදිවෙරෙක් විදිහට මේ සමාජයට දැනුන් දෙන්න ඕනනි කාරණයක් තින.යි තමයි ලෙඩක් තියනො කලැමතය කියලා. ලෙඩක් තියනො කලෑමතය කියලා. ඒ කියන්නේ දරුණු අත්දැකීමකට ලක්වනාාම ඒක හැමවෙලේම මැවි මැවී පේ නවා. ඔබට මතක නැත්තං යුද්ධෙ කාලේ ළමයි බෝම්බවලට බයවනාම යුද්ධේ බිහිසුණු අනතුරුවට ලක්වෙච්ච දරුවෝ. හීනෙන් බයවෙලා කෑ ගහනවා. නිදාගණ්ඩ බෑ අහස්්‍යනයක් ග්‍යනකොටඔුන් හැංගෙනවා. කොච්ච ආරක්ෂිත පරිසරකි හිටියත්. ඒකට කියන්නේ දරුණු අත්දැකීමක් ආපුම ඒ දරුවන්ගේ සාමාන්‍ය ජීවිතයට ලොකු බලපෑමක් වෙනවා. මම වැඩකරනව රාජකාරරි කරනකොට අධිකරන වෛදදි නිලධාරීන් සමඟ. තාමත් අන්ත අසරන වෙලා දරුව අපයෝජනයට ලක්වෙලා ඉන්න අවස්ථාපි දකිනවා. හරිම චිත්ත පීඩාවට ලක්වෙන අවස්ථාව. මෙ අපයෝජනයට ලක්වන දරුවන් අපයෝජනය කරන්නේ ඔවුන්ගේ ළමාවයේ දහෙමත ඔවන්ගේ යවනේදී. ඔවුනොත් ඒවිදී අපයෝජනයට ලක්වෙලා තියෙන නිසා. මෙහෙම ගියොත් එහෙම මේ සමාජයේයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. අපි මොනවත් කරලා නෑකෙල් අපිට හිතෙයි. ඔබ සත්‍ය ළමයිගේ ආරක්ෂාව පිළිබඳව ඔබ සත්‍යය දන්නවනම් ඔබ මීඩක් ඇඩිය කනගාටු වෙනවා ළමයි අනාරක්ෂිත බව. ඇතැම් රෝහල්වල මාතෘූ සායන පෝලිමේ ඉස්කෝලේ අන්ඩෝනි වයිස ළමයිඉන්නවා. ලොකු බඩවල් එක්ක. ඔබ මාත්‍රූ රෝහලක්ගාවට වෙලා ඉන්ඩ බලන්න ඇතැම් වෙලාවට බන්ධනාගාර නිලධාරීන් අරංගෙනවා. උංචි ගෑනු ළමයි. ළමයි හම්බ වෙන්න. ඒ ළමයි දෙම වපියොත්ත එක්ක හුරතල්ලෙන්ට අම්මලතාත්තල කෑම් හදල් දුන්නම කාලා හිතෙහැරි නිදාගන්න උදේට ස්කෝලයන්ට යාලුවත්ත එකක සෙල්ල කරන්න ඕනි වයසේ ලමයි දරු කැබත් එක්ක එනවා ස්පිරිතාලට. ඇයිහෙම වෙන්න ඇත්ති. ළමේෙක් විදිට හුරතලේට හැදෙන්න්න ඕනි වයසේ. වැඩිහිටියෝ අත්දකින්න ඕනි අත්දැකීීමම් ලබාගන්න දරුවන්න පෙළඹවෙලා ඒට ඕනි පරිසරය නිර්මාණය වෙලා ඒ දරුව එකට වැරදිකාරයෝ විදිහයට සමාජය කතා කරන්නක වැරදි. හේතුව තමයි ළමයින්ට ළමාකාලයේ ළමයි විදිහට වැඩි ජීවිතය ගත කරඩ විලින්න අවස්ථාව තියෙනන මයි ඒවගේ අසනතාවට පත්වෙන කැත්තිෙන් හෝ ලිංගි කාතවරවට ලක්කෙන විදිේ වට පිටාවක් හැදෙන්න්නේ නෑ රුව හොරතලට හදන ඔුන් තවත් පිමිල මෙක්කරි ගෑන්ල මෙ එක්කරි පස්සේ න්නේන්න නෑ. ආදරෙන් හදනනං ආරක්ෂාකාරි හදනනං හෙම වෙන්නෙ නෑ. මේ පාසලේ අන්ඩඕනි ළමයි දෙමවපයන්ගේ හුරතල්ලවෙන්න ඕනි ළමයි මල් කැකුළුවගේ ළමයි විනාස වෙන්නේ ඔවුන්ගේ අනාගතේ හිතන් නැතුව. ඔවුන්ගේ ආරක්ෂාව ගැන හිතන් නැතුව අනාරක්ෂිත පරිසවල ළමයි තනි වෙනහිද. ඒ කොවිඩ් කාලෙ වුණා ළමයින්ට ස්මාර්ට් ෆෝන් දෙඩවුනාා දෙමවුපියන්ට ඔන්ලයින් නිගෙනගන්න. ඔන්ලයින් කරන්න නිගෙනගන්නඩ ගියාම ළමයි තනි වෙලා දෙමවපියොත් අපි එකතු වෙලා හිටිය අඩුයි ළමයි ඒ ඔන්ලයින් අධ්‍යාපනයත් එක් සමාජ මාධ්‍යවලට අන්තර්ජාලට හුරුවෙලා අනනාරක්්ිත වනා ඕන රකිින්්ඩ උදවිය නැතිහින්ද අසරන වෙච්ච දරුව ගොඩක්කින්නවා. මේ අසරන්න අපචාරණ ලක්වන දරුවෝ ඔන්ගේ මුළු අනාගතේම අඳුරු කරගන්නවා. ඒ අඳුරු වෙන්නේ ඒ දරුවන්ගේ අනාගතය විත රක්නෙවෙයි රටෙත් අනාගතය. අපි වැඩිහිටියෝ විදියට කණගාටු වෙන්නට ඕන. අපි වැඩිහිටියෝ විදියට අපි ගැන ලැද්ජ වෙන්නට ඕන. අපි මොනොවද මේ දරු ආරක්ෂා කරගන්ඩ කරල්ලතිෙන්න්න කියලා. මන්ද එක්ක ප්‍රවෘතියක් ඉන්දියාවේ අවුරුදු පහලවක. ැ දූෂණය කරපු අවුරුදු විසි පහකට වැඩි තරුණේට මරණීය දණඩනේ නියම වෙලා තියෙනවා කියලා. ඉට අමතරව ඒ දියනියට ලක් ඉන්ද්‍යයානුරුපිය ලක්ෂ පහක වන්දියක්ග්‍යවල තියෙනවා ඉන්දයානු රජයෙන් මොකදදයකෙන් කියන්නේ. අර දූෂණයට දලක්වෙච්ච දරවාට එහෙම වනේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නතුව ඉඩ තියනෙන තැනකින් දූෂකයට අවස්ථාව හම්බවෙලා තියෙනවා දීතියට බයනැතුව ඒළමාව අපයෝජනය කරන්න. ඒක වගකීම ඉන්දයානු රජ ඇරගෙන ඒ දරුවට රෘපියල් ලක්ෂ පහ ඉදයානු රක්ෂ පහාග්‍ය වුවයි කියලා ඒ පවෘතියේ මදක් කාන්තර්ජාතික පවෘත්තිවල වැඩිය ඇතක කනවේ මීට මාස ගානකට ඉස්සල්ල ලංකාවත්නම නීති තියෙනවා. අංක දශය දෙදස් හය පනතානුව ආයතනයක් හිමිකරුවු විසින් ස්ත්‍රීදූෂණයකට අනුබල දෙන පරිසරයක් නිර්මාණය කරොත් ඔවුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්ම කරන් ඩෝනි කියලා නීතියක් තියෙනවා. මේ නීතිය එහෙම තියෙද්ද ඒ නීතියට මවා වෙලා ඒ නීතිය නවලා දරුවන් අනාචාරී හැසිරෙන පරිසර හැසිරීීමට ඉඩකට තියෙන පරිස නිර්මාණය වෙච්ච තැනක් හෝමගම අවට තිබලා තියනෙන. මේ මමත් දැක්කේ සමාජමාධ්‍යජාලාවල සසා ඇතැම් ප්‍රවෘර්ති නාලිකාවල ඇතැම් රූපාහහිනි මාධ්‍යවල කොටස් වචෙන්පෙන්න්න නෝ ම දක්. තියෙනවා ප්‍රෞෘතියක් අඩු අයසේ දරුවෝ කාමරවැනි කුටීර තුළ ඇදක්වයගේ තියෙන සිමෙන්න්ති බංකුවත් තියෙන තැනක අඩුුවයසේ ගැහැනු පිරිමි දරුවෝ තනිවෙලා හිටියලු. බද්‍ර යව්වනයේ ඉන්න දරුවන්ට ආදරයයි රාගයයි හඳුනාගන්න නැතුව. දැනනදේ විඳන්න ඇඟ හුරු කරන වයසේ දරුවන්ට එහෙම පරිසරයක් හදනවා කියන්නේ අපේ වැඩිහිටිය අපිට කිව්ව ගින්දරයි පුළුණුයි එකතු කරලා තියෙනෙක. ගිින්දරයි පුළුණු එක කරලා රක්්්‍යාවත් අපේ නක්සිියයනුස් සපේනවා පොලිසියට එඉට දෙන්න කාටවත්ෙන්ට දෙන්න. ඔබට ඕනනි විදිහයට තනියයෙන් ඉන්න කියලා මෙහෙම පරිසරයක් නිර්මාණය කරපු එකම කොච්චර පාදඩ වැඩත්ද මේ සමාජයේ ඒ නිර්මාණය කරපු පුද්ගලයක් කරපු ඔබ හිතන්න ඔබේ දුව අවුරුදු දාසයට අඩුවෙන් එතැන්ට ගියා කියලා ඔබ කියටවත් කතා කරන්න යනවාද අර සමාජ මාධ්‍ය ජාලාවල කතා කරන ඒේ ලස්සන වච නඇතිමට ලෞ් කරන්න නිදහස ලෞව කියන්නේ ආදරය. ආදරය කියන්නේ ලිංගික අවයව්‍යත්තෙක්ක කරන වැඩක් නෙවෙයි. ආදරය කියන්නේ ලිංගික අවයව්‍යත්ත එක්ක කරන වැඩක් නෙවෙයි. ආදරේක කියන්නේ මනසිං පුද්ගලයොත් එෙක් ඇතිකරගන්න ගණ දෙෙනුවක්. මේක දෙමව්පියෝ දරුව අතරතියනවා දෙදර දෙමව්‍යාතරතියනවා සමාජයේ වැඩිහිටියෝ දරුව අතරතියනවා. දරුවෝ දරුවා අතරතියනවා. ආදරේ කියන්නේ ආරක්‍ෂාකාරීව තමන්ට දෙයක් බලාපොරොත්තුෙන් නැතුව තව එක්කෙනෙක් වෙනුවෙන් කරන කැපකිරීම. ඒම නැතුව ලිංග අව ඇ උද්දේපනය කරනට කරනවා කියනර කියන්නේ රාගය කියලා. ඒකට කොහෙවත් එල්ලෝවE ලොව් කියන වචන පාවිච්චි කරන්න නෑ. හැබැයි වැඩිහිටියෝ දෙන්නෙක් ආදරේ දගලිකව විහජීවිතරයල බච් ඩිහිටියෝ දෙන්නේෙක් ආදරනී අදහස්සෙක්ක ඉන්නකොට රාගේ ඇවිස්සන්න පුළුවන්. බාලවයස්කාර දරුවෙක්ට රාගේ ඇවිස්සුනොත් එහෙම ඔවුන් වැඩිහිටියන්ට එහාගිය අසීරුතාවලට පත්වෙලා ඔන්ගේ ජීවිත විනාස කරගන්නවා. අඩුවයසිෙන් වැරදි අදදැකීම් දරුවට ලැබුණනොත්තෙහෙම ඔඕුන්නේ වැරදියක් දැකීම් තෘත්්‍ර අත්්බවට පත්කරගෙන ඒ ඔස්සේ යනවා. මේ මෙහෙම වෙන්න වනාම බොරැල්ලෙ ඉඳං කොට්ට හෝමගමට එනකම් පාර දෙ පැත්ති තිෙන ස්පාගාන ගනින්න මේ වගේ ස්ථාන වැඩුවෙනෝ මිසක් දරුවන් ගැනාගතේ සරුවෙන්න්න එනිසා බාලවයස්කාර දරුවෝ අපයෝජනයට ලක්වෙන විදිහට මෙවැනි කටයුතු සංවිධානය කර තිබුණු ස්ථානයක් නීතියානුකූලව වටලල ඒ දරුවන්ගේ අනාගතය අඳුරුවෙන එක වලක්වන්නට රටේ නීතිය සාමය ආරක්ෂා කරන නිලධාරෙන් පිරිසක් කරපු කටයුත්ත අපි වැඩිහිටියෝ දරුවන්ගේ දෙමවපියෝවිදියට අපි හදවතින්ම අපි අගය කරනවා. ඒ නිසා අද දවසාප යෝදාගෙන තියෙනවා. එතුමන්ට්‍ර රනාමේ පුර්්ද කරන්න එතුමට රාජකාරි කටයවුතු මේ වගේට වැඩිය ලොකුහින්ද ඇතුමාාව නෑ නමුොත් අපි ඇතුමට අපේ සම්මානය ලැබෙන්න සලස්වනො. මේරටේ දරුවෝ ඒ වගේ තැන්වල ටැක්ගැහෙන්නේ ඇයි. ඒ වගේ තැන්වලට රිංගන්න ඇයි දරුවන්ට ඒ සඳහා අවස්ථාව නිර්මාණය වෙලා. අපි අපේ ඔය අවුරුදු පහළවේ දාසේ දහතේ දහටේ වයස්වල ගත කරපු තරුණ කාලේ, ඒය අයසල අපි හිටිය.ඇ මට කවදාවත් තවරු ගෑන්ලම මෙක් කතා කර න එන්ඩ අපි තනියයෙන් කොහෙට හරරිගිලි කතා කරම කියලා. මම කාඩුවත් කතා කරලත් නෑ මගේ බදරයව්ුවනේ හේතුව තමයි අපිට මේ වගේ සමාජ සංකීර්ණ සමාජ ඇතිබු නෑ අපිට මෙච්චර මානසික පීඩනේට ලක්වෙන්ට සමාජ ඇතිබුන් නෑ දෙමවපි මගේ දෙමව්පියෝ රස්සාාව කරලා ගෙදරාව මිසක් ඊළඟට හවසත් අවජෝබ් එක කරන්න තරම් ආර්ථික අහෙනිිය අඇතිබු නෑ දැන් අපේ දෙමවපියන්ට ඊට කඩ නෑ කොහොමහරි සල්්‍ය අම්ප කරන්න න්නනැත්තන් ඉළඟ දවස ගත කරන්නබ බඩුමිල වැඩි ට්‍රියෂන් ගාස්තු වැඩි කෑම බීමෝල්ට යන වියදම් වැඩි එහිද දෙමෝපියන්ට අපේ තරුණ කාලෙවගේ ළමයිට ආරක්ෂාව සල්සට වට පිටාවක් නෑ. මට මේ ළඟදී හම්බුණා එංගලන්තේ ඉගෙනගන්න දරුව එක්ගේ තාත්ත කෙනෙක් මගෙන් එහෝ මගේ දරුවගේ වයසකියද කියලා. මගේ දරුවගේ වයසත එක් ගත්තහම. මගේ දරුවගේ පන්තියම ඊටපු ඉගෙනගත්ත ඒ තාත්තක දරුවා දැන් ඉංගලන්තේ වෛද්‍යවරයෙක් වය වුරුදු විසි තුනයි. ඒ දරුවගේම පන්තියේ හිටපු ලංකාවීඉගෙන දරුවගේ විශ්වවිද්‍යාල එතුන්වැනි වසර. වෛද්‍යවරෙක් විදිට අවුදු විසිතුනේද වැඩ කරන්න අවුරුදු දාසේ දං එක හැල්මේ අධ්‍යාපනය පිටි පසේ අන්ඩ ඕනේ. හැල්මේ අධ්‍යාපන පිටි පසය අන්න ඕනි ක්ස් ෙස්ට් කරන්න කාලෙක් නෑ අපි ගෙන ගන්න කාලෙත් තේමයි. ඉස්කෝලෙන් අපි යොමු කරනවා ශිෂ්‍යබට ස බාලදක්ෂ, වොලිබෝල් ක්‍රිකට් නාට්‍ය සමිති සමාගම් ස්වේච්චාවැට ක්‍රීඩා උත්සව මේවා සේරම කරනකොට කොහද ඔය අහුමලුවලන්ට ඉඩක් වෙලාවක් හැබැයි ළමයින්ට දෙදා විසිතුනේ උසස් පෙළ කරන්න ඕනි ළමයි. අවුරුදු. දහනමයක් කියලා තම ගිමල්බද තම දව ශවිස්තන උසස් පෙල විභාගති බෙනනෑ. ලමයින්ට ඉලක්ක කරා වේගේෙන්යන්ඩෝනික් අධ්‍යාපන ක්‍රමයක් මේරටේනෑ ළමයි අතරමංගලා රස්තියාදු වෙනවා.ඒ ලමයින්ට ජීවිතේ ඉලක්ක කරායන වින්දනේ නැත්තං. ඒ දරුවන්ට වෙනත් කෙටිමාර්ග හොයා ගන්ඩෝනි. එනිසා ඔවුන් විවිධ වූ අපචාරක්‍රියාවට ලක්වෙනවා. නානරක්ෂිත වෙනවා ඇතැම් ටවෂන් පති තියෙන්නේ රෑ හතාට නමේ දහයි වෙනකම්. අපිට එහෙම අභියෝගති බන්නේ. බස්සෙන කල් මයි හෝල්ටොල ඉන්න ඕනි. ළමයි අනාරක්ෂිතයි.රි සමාජය ඉන්න බොහෝ අපචාරවල් කරන පිරිස මීට ඉසල් අපරත් කාරලට ලක්ච් පිරිසම මේ අපේ ළමයි ගිලගන්න බලාගෙනඉන්නවා. එනිසා මේ නීතිය ක්‍රියාත්ම කරලා අපයෝජනයට ලක්වෙලා විනාශබෙන්ඩ ගිය තරුණ ජීවිත බේරගත්ත. අර පොලීසිය නිලධාරීන්ට අවි අමෝරාගෙන පහර දෙෙන ඇතැම් සමාජ ක්‍රියාකාරීන් අවබෝධ කරගන්නට ඕනි කාරණයයක්තියෙනවා. රන එන්තොර අපක්ෂපාති වාර්තා කරණය.